ගොල්ෆසි සාමකාමි අරගලකරුවන්ට පහර දුන්නේ කවුරුන්ද. තාම ඒ ගැන ප්‍රශ්න අත්්‍යයක්. ඒකන්නේ ඒකට නායකත්වය දුන්නේ කවුරුන්ද. හැමෝම දන්න විදියට නම් එම අරගල කරන්ට පහරදිම සම්බන්ධයෙන් මහින්ද රාජභක්ෂ වගක යුතුයි. ඒ බිල්ිබඳව දේශබන්ධු තෙන්නකෝන්ගේ සාක්ෂි සටහනෙන් උඩක්දොට ඔප්පු හමාරය. හැබැයි ඔහුට නීතිය ක්‍රයාප ක නැහැ උනොවඇතරතමයි මහින්ද රාජපක්ෂට විවිධ, අප්‍රසාධයන් ජනතාවගෙන් මෙන්ම විවිධ සෙවිල් සංවිධහනවලින්ද එල්ලෙ වෙනවස්ථාවක් දැන් උදාවී තිබෙන්නේ. ඉති නෑනු හිටපු ජනාතිපති මහින්ද රාජභක්ෂගේ ආරක්ෂාව තර්කනීමට තියෙන්න්නේෙ කරලති වෙනවා ඒ විවිධ ෘර්තිය සමිති ශිශෂ සංගම් හා සිවිල් සංවිධාන වෙන්ම ඉමහාජනතාවද හිටපු ජනාධිපති වැරාගෙරහි අප්‍රසාදෙන් පසුවන බව බුද්්‍යාංශමගින් වාර්තාාව මිහිද. යනුව හිටපු ජනාධිපති මහින්ද ගමන් කරන ස්ථානවලදී හා ස්ථීරවම රදිීසිටන ස්ථානවලදි මහජන විරෝතා එල්ලවිට හැකාව පවතින බවත් යනුව මහින්දට ඕනෑම අවස්ථාව ප්‍රහාරයක් එල්ලවිය හැකි බවත් උපරි මාරක්ෂාවත් ඒ වෙනුවෙන් එමනිසා ලබාධිම කාලුචිද බවතමයි බුද්ධ්‍යාංශ වාර්තා කුරතියෙන්නේ. ඉතින් එමනිසා මහින්ද, ැන්ට රැදි සිද්න ොළොඹභ හත බෞද්ධාලොක මාවතේ පට නිවසට පිවිසන මාර්ග ආවර්ණයනික් දිහට මාර්ග බාධගේයේදීමට සියලුකාටතු සූදාරම් කරනෙස, බස්නාහිර පලාා බාර ශ්‍රේෂ්ඨ නියෝජ පොලිස්ටි පපති දේශබන්ධු විතින් උපදෙස්තීර තියෙනවා. ඉති නේමන්දා මෙ වගේ නාකි හම්පඩ හොරිකට රටකාපු පුද්ගලයෙක් වෙනුවේ මෙවිදෙර ආනක්ෂාව යොදලා තවත් මොනාද බලාබෘත්තුය නි කියෙලා රටේ ජනතාව දුක්කුදින්නේ. ගහුණනිසා බව ඔය කවුර කවරුත් දැනගැනීම හොඳමදයක් दि අර්ගලයට ජය ගෝහෝම් ගෝටா, ගොහෝම් මහින්ந்த.